मेधा कामरेट गिय पशु वर्ष साले तनी हुआ है अगे दिनित गिये साले हरिमेद गसातिबु मेधागे सकृदिगे मंगल छाया रूपेटे तमादुट सुंदरम मनाली मेधा यही वर्षार सितुनी लसन महत्य आवा शिवा सालट दुवगिनमीत किये वर्षा दिश बलागिन हति अरमिनी वर्षा उन सटी नगेटुनी इबेट में मे जीवित मुनवा विनटे अनादय वर्षाट पावा तेरु मन्नत एक पहदिलिये हित किएन किएन लेस जीवत्वीमट नहक අන්තයට බොනදවන හිතක් ජීවිතේ රැගෙන යන්නේ කඳු ලටයි. ඕවන් කෙනෙකු ළඟ දැඩි වෘතයක් රැගීම අමාරුයි. උපාසිකාවක් වුණාට වඩා ඔහු ඉදිරිපිට දංකාර පෙම්වතියක් වී ඇවිලෙන්නට හිතට ආසය. ඒ සිතුවිල්ල පමණකි. හීනකින්වත් එවන්න සැබෑ නොවේ. විමුති කිට ඇදුල්ලෙද්දී වාෂාගේ පපුව ගැහින්නට විය. නිල් ඩෙනිම් කලිසම උඩින් ලා නිල් පාට ටී-ෂර්ට් එකක් දමාගෙන උන් ඔහු වෙතින් ආවේ සරල සැහැල්ලු ස්වභාවයකින්. ඔහු එලෙස දකින්නට ඇය ආශා කළාය. ඔහු ආවේ දිනෙත් ඇය වෙත තබාගෙනමයි. ඒ গিදරෙදි මෙන්නෝ මේ গিදරෙදි නිදාසක් ඇත මේ গিදරෙ ඉන්නේ තම හැංගීම් ගැනත් හදවත ගැනත් හොඳින්ම දත් ඉවලකි ඇහැ සිනාසින්නට වෙර දරුවාය කැලමුණු කම්මුල් නැවුනා හැරෙන්නට සිනාවක් ඇඳුන යන්තමනි හැපි බර්ත්ඩේ ඩිය හැපි බර්ත්ඩේ ඩිය වාෂා ඕ අඩි දිබ්බේ පව ඒ රිද්මේටේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නෝර යෝතියකගේ උපන්දින සාදයකට සහභාගී වූ අයරු විමුක්ති සේවය ඇයද එඳගෙන උන්නේ දෙපියුරු පව යන්තමින් වැසුණු කිටි ගවමකි ඊට වඩා මේ යෝතිය කොතරම් පින්බරද අයියේ වියලීගිය දෙතුල් දෙත දෙවගින් තිමාගෙන වර්ෂා කතා කළාය. ඔහු කතා කළේ නැත. කාමරයේ සිට සාලේට එනට ආ මේදා දිදිනව දෙක දොරේද්ද අසල නතර විය. ඇයි ලස්සන දෙයක් බලන්නට මේ යාන්තමට තිරෙද්ද අතරින් දෙනත් දැම්මාය. මිනි හැපි රිටර්න්ස් වර්ෂා. ඔහු අනවසරෙම ඇගේ මුහුණට පාත් විය. ඒ කමුල් හද්ද බලාපොරොත්තුෙන් මෙන් ලී පිරි රතු වී තිබුණි. විමුක්තිගේ ඇවිලෙන දෙතුල් තප්පර 4-5ක් කමුල මත නතර විය. ඒ ළඟම තිබූ දෙතුල් තම දෙතුලින් අල්ලා ගන්නට ඕට සිතුණි. අද සිවීමට ඔහුගේ ආත්මය බලකලේ නැති හදවතින්ම පැතුව හවුදාවක් ලැබුව සතුරු පීවිගේ ඇගේ දිනිත්වලේ. ඔහු මූණගෙන තිත්තු ආශාගේ දිනෙත් දැස බලා උන්නේ. බර්ත්ඩේ ගර්ල් අඬනවනේ. අයියා හරි නරකයි. එහෙම කියුනේ ඇයිද කියාවත් වර්ෂා නොදෙනි. ඔහු කළ නරක වැඩක් නැත. කවුරුත් සුබවදන්නේ කම්මුලා සීපගනේ. ප්‍රශ්නේ ඒ ටික වෙලාවක් අල්ලාගෙන ඉඳීමේ. මොකද්ද මං කරපු නරක වැඩේ? විමුක්ති කතාවට සිනායන්නට ආවෙන් මේදා කට තද කරගත්තාය. තම පෙම්වතියගේ චරිතයට ඇක්ටින් මදි. ඇය සිතුවාය. ආ වර්ෂ මන් දන්නේ ඉන්න මම මේ දක්කට කතා කරන්න හැරෙන්නට ගිය වර්ෂාගේ අත මැණික් කටුව අසලින් විමුති දැඩිව අල්ලා ගත්තේ තියෙන හයිය රිදුනත් එක්ක බර්ත්ඩේ ප්‍රසන්ට් එපාද වර්ෂාටත් වඩා යගෙන උනන්දු වෙයි මේදාය තම සොයරාට හොඳ පෙම්වතෙකු විය හැකිද ඇය පරික්ෂා කළාය අනේ මට මොකටද තෑගි ඇයි එහෙම තෑගි දෙන්නේ නැද්ද ඇගේ අත මුදැහැර විමුක්ති කලිසම් සාක්‍රිය තිබූ කුඩා ආභරණ පෙට්ටිය ඇයත් තිබුවේ ළඟටම ගොස් ඒ බලන්නට තරම් ආශාවක් මේදාට විය ඊටත් වඩා ගැහුනේ වර්ෂාගේ පපුවේ මේ ස්වර්ණාභරණය බව ඒ පෙට්ටිය උඩකොරසේ රත්තරන් පාටින් ගස ඇති ගණේෂා ජුවලරි යන්න නම්ම ඇය වටහා ගත්තාය ඇයි අයියේ මේ හොඳ නැත්තම් දීපන් මම දැන්මම අරගෙන යනවා වර්ෂා දිගටම පෙට්ටිය දෙස බලා වුණාය මං ගෙනාවේ පෙට්ටියක් නෙමෙයි ඕක කැරලා බලන්න ඇර බලන්නට ඇයද උන්නේ ආශාවෙනි පිරිමි සුරතකින් තෑගයක් ලබන ප්‍රථම වතාව මේ ඒ විශේෂත්වයක් පමණ නනුව අරුමස් චමත්කාරයක් දැත වර්ෂා වම්මත මත ස්වර්ණාභරණ පෙට්ටිය තබාගෙන දකුණටින් ඒ විවර කළාය රත්තරන් හැමගෙනාම දෙන්නේ නැත එහෙව හාඩ් දෙකේ සුන්දර මුදුදක වාෂාට පුදුම සිතුනි එවැනි මුද්දකට ඇයි තාෂාවෙන් උන්නාය හොඳද හරි ලස්සනයි මට මේ වැඩි විමුක්තියයි ගණන්නේ මේ රින්ග්ස් එහෙනම් දෙන්න මං ලාබෙට මොනාරි ගිනක් දෙන්න ඔහු මවාගත් කෝප්පෙකින් ගීවේය බෑ ජීවිතේල ලස්සනම තින්නේ එසේ දිය හැකිද එහෙනම් ඕක දාගන්න කොයි ඇඟිල්ලටද බෑතේ මේ ඇඟිලි දෙස බලමින් ඇය ඇසුවාය මේ ඇඟිල්ලට දාන්න මේ ඇඟිල්ලට දාන්න එකේ කැතිනේ විමුති වාෂාගේ වමතේ මුදුගිල්ල පෙන්නුවේ එහේ මුද්දමන්නේ පෝරුවේදී කිව්වට විශ්වාස නැහෙනේ ඕ ඉදිරිපිටම වාෂා දකුණතේ මුදුගිල්ලට මුද්ද දමා ගත්තාය පුදුමයිකේ ඒ ඇඟිල්ලට මිම්ම දිය හැදුවා වගේ කොහොමද ඒ ගානටම ගත්තේ නිදාගෙන ඉඳි මන් නූලගේ මැනගෙන ගියා බොරු ඔහු රසවින්දියේ ලෝකේ රසවින්දිය හැකි සුන්දරම දේ යූතිය බව ඔහු දන්නේ මේ අදීයේ ප්‍රශ්නේ ඒ රසවින්දනේ නිස්කලංකේ කරගන්නට බැරි වීමේ දැන් අපිට නොකිය දෙන්න මුදුත් මාරු කරගන්නව නේද හොඳයි හොඳයි මේදාගේ හඬින් දෙදෙනාම ගැස්සේ කියවේ විමුති තම නෑනා දෙස බැලුවේ හොරෑනි ගෑනු ළමයින්ට මුදු දෙන්න හොඳ නෑ කියලා මේ මහත්තයා දන්නේ නැද්ද එහෙම කතාව විමුති දැනුන්නේ නැත එහෙනම් ඔය ඕනතරම් මුදු දෙන්නේ දෙනවා දෙනවා ආවට ගියාට දෙන්නේ නෑ එක්ක බඳින්න ඉන්න කෙල්ලට නැත්තම් බැඳ වයිෆ්ට විතරයි මුදු දෙන්න ඕන ආවොත් කියන්නේ පපුව ගිනි තියෙන කතාවක් වර්ෂා සිතුවාය මේ කෙල්ල හිටියේ නැත්තම් මං අක්කට කියනවා ඔයා කියනවා කියලා මාත් දන්නවා කොහොමයි මගේ මහත්තයා තාම නැහනේ
ගේට්ටුව දෙස බලමින් මේදා මිමුණු අය. අයියගේ ඔෆිස් එකේ ලස්සන කෙල්ලෝ පිල්ලා. එන ගමන් ගර්ල් කෙනෙකු ඩ්‍රොප් කරන්න යන්නේ නැති. විමුත්තිගේ කතාවට වර්ෂා රැවුව අය. විවාහ ගැහණියකට එහෙම ගින්දර දීම සුදුසු නැත. ඔයා ඔහොම නෙමේ කොහොම වෙයිත් කිව්වත් මම විශ්වාස කරන්නේ නැහැ. ඔයාගේ අයියට මට එහෙම කරන්න බෑ මල්ලී. දැක්ක නේද? තමන්ගේ මිනිහා ගැන හිතන්න ඕන එහෙම. එතකොට වැරද්දක් කරන්න ගියත් ඒක කරන්නේ නැහැ. විශ්වාසන් පරමන් දනන්. හොකිවේ නල්ලද රැලි කරගෙන. ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා බණත් ඉගෙන ගත්තද මල්ලී? දහම් පාසල ඉගෙන ගත්තේ වාක්කේ. ගේට්ටු විවරියේ. අන්නේනෝ මගේ දෙයියෝ. මේදා සක්‍රියව පිළිගන්නට සාලේ මිමිඳුලට බැස්සාය. විමුති යතරවාරේ වාෂා දෙස බැලුවේ. ඔයාට ඕන නැද්ද එහෙම දෙයියෝ කෙනෙක්? ඒ ප්‍රශ්නෙට පිළිතුරු අසරණ දැරියත තිබුණේ නැත. ඇයි දකුණතේ ඇඟිල්ලක සිරුව ඕගෙන රන්මුදු දෙස හොරහින් බලා හීල්ලුවාය. මං කවදාවත් ආදරේ කරන්නේ නෑ දෙයියෝ. එහෙම කියන්නට ඇයට සිතුණි. පුංචි සාදේ සුන්දරවිය. සක්‍රීති කියලාවත් නැති විහිළු කතා කියමින් උඩපැන සිනාසුමේ. ඒ කතාවලින් වැඩි හරියක් කුණුහරප කතාය. යුවතියන් දෙදෙනාගේ දැස් තෙත්පිය සිනාසින් වැඩි නිසාය. වාහරි වල් සක්‍රීති බලන්න මේ පොඩි කෙල්ල ඉන්න තැන කුණුහරප කියනවා. මේදා කිවි දෙතොල්පට තද කරගෙන සිනාව මැඩගෙනේ. බලපම් මල්ලි මගේ ගෑණි කියනවා මම වල්ලු. ඇද්දද? සක්‍රීතිගේ ප්‍රශ්නෙට විමුති සිනාසුනේ වාෂා දෙස බලාය. මං වල් කොල්ලෙක් වගේද නංගි? සක්‍රීති වාෂාගෙන් ඇසේ සිනාසිනි. ඔහු කොතරම් හොඳ පිළිම සහෝදරද කියා ඇය දනි. එපා වර්ෂ ඕවලට උත්තර දෙන්න. කසාද බැන්දර පස්සේ කවුරුත් වල්ලඩ කරනවනේ. මේද ඇගේ උගුලමත් තිබෝ කොට්ටෙන් සක්විතිර ගැසුවාය. හොඳ මල්ලි අයියගේ ඒවා පෝරදදා අහගෙන ඉන්නවා. බර්ත්ඩේ ගර්ල් හිනා වෙනවා විතරනේ. ඔහු කිව්වේ වර්ෂාගෙනේ. අපේ බැංකුවේ ඉන්න හොඳ අහිංසක කොල්ලෙක්. මම වර්ෂට කතා කරන්නද? වපරහෙන් තම මල්ලුවන් දෙසද බලා සක්විති ඇසුවේ. විමුති බ්‍රැන්ඩි වීදුර එහෙමම කටට හලාගත්තේ. මල්ලි ඇති. මේද අනතුරු ඇඟිව්වාය. ආනංගි මං කතා කරන්නද? මට මෙහෙම හොඳයි අයි. කොහොමද? තනියම තනියම මොනවත් කරගන්න බෑ නංගි. සක්‍රීති කිව්වේ වාවාගා දුකිනි. දහදෙන් විමුක්තිගේ මූණම තෙමියනු මේදා බලා උන්නාය. කොහොමී ඉන්නේ වෙනමම ලෝකයකේ. අහිංසකයාගේ ජීවිතේ පවුවේ මේදා සිටුවාය. තව ටික දවසක් නංගි මෙහෙම ඉඳි. ටික දවසක්. ඊට පස්සේ ඔයා අපේ හාමිනේට ඇවිත් ගියයි මෙහෙම කෙනෙක් ඉන්නවා මං එයා එක්ක යාළුයි කියලා. සක්‍රීති කිව්වේ තරමක වෙරි මතිනි. විමුක්ති බිම බලාගෙන වාෂා දුටුවාය. මං කායකවත් යාළු වෙන්නේ නැහැ. ඔහුගේ දැස් ගිනි බෝලයක් මෙන් රතු ඇත. ඇයි ඔයා හොම් බලන්නේ? වර්ෂා ඉදින් විමුක්තකින් ඇසුආය. ඔයා මෙච්චර ලස්සන කෙල්ලෙක්. කොල්ලෙක් එක්ක යාළු වෙන්නේ නැහැ. ඔයාට මවපුගෙන ඉස්සරහට ආවම ඔයා දඩාන් ගාලා පපුව දෙනව බබා. ෂුවර් මොනවද ඔට්ටු. යුවතිය බිම් බලාගත්තාය. යාළුවෝද නැතද තමා වෙනේ මවා ඇති කෙනාගේ මූණවර පිළිම දල සටහනක් වාෂාගේ සිටීවිය. මේ ආත්මයේ කිනෙකුට මැවු කෙනා මේ ආත්මෙම හිමිවේද? එය දන්නේ දෙවියන් පමණි. මල්ලි විමුති අධිසියම නැගිටිද්දි මේදා කලබල වූවාය. එක දෙකට මත්පැන් වීදුරු දෙක තුනක් හිස් කළ විමුති උන්නේ වෙරි මතිනි. මං ඔයාට කිව්වා සක්විති බලන්න කොල්ල වෙරි වෙලා. ඌ ඇනිමිනි ගොස් ගේ දොරකඩ පඩි ඉඳගත්තේ. වයිෂාගේ පපුව දෙවි ගියේ. පොඩි එකා බොන්නේ දුකට. තම් මල්ලුවන් ගැන හොඳින් දන්නා සක්විති නැගිට්ටේ. වර්ෂාද මේදාද ඒ අනුව නැගිටි විමුති වෙත ගියෝය. විමුති උන්නේ දෑතම හිසට තබාගෙන බිම් බලාගෙන. ජීවිතය ඔහොම තමයි කොල්ලෝ. නැගිටපන්. අනේ මල්ලියේ ඇයි මහත්තයෝ මේ? මේදා සක්විති දෙපසින් බැමින ඌව නැගිට්ටන්නට හැදුවද විමුති නැගිට්ටේ නැත. එපා අයියේ අක්කයි මට ආදරේ නැහැ. පොඩ්ඩක්වත් මට ආදරේ නැහැ. මාව ලොකු පාතාලයකට තල්ලු වෙනවා. ඔයාලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකො මේක නියම පිස්සෙක් වෙනවා. එතකොට ආසයිනේ. විමුති කතාවට කඳුළු පිරුණේ වාෂාගේ මේදාගේ ඇස්වලට. යුවතියන් දෙදෙනා මොහොත මුණ බලාගත්තේ දෙවිගේ දිනෙත්වලින්. මල්ලි ඔබ ජීවිතේ ඉල්ලපන්. මේය උඹට ඒකක් දෙනවා. ඔබ දන්නවනේ මේ අයියා ගැන. මේදා පසපුසෙන් පැමිණ තම වස්සිනාගේ හිස පිළිමැද්දාය. ඔහු ඉන්නේ අවංක දුකකින් දැවෙමිනි. අයියයි මා එක සිගරට් එක දෙකට බෙදාගෙන බිව්වේ. ඔබ ලස්සනට ජීවත් වෙනවා. ඔබ ආදරය කරපු ගෑණියව බැඳගෙන ඔබ රජෙක් වගේ ඉන්නවා. මම විමුති ඇඬුවේ. පොඩි දරුවෙකුසේ ඔහු ඉකිබිඳ බිඳ ඇඬුවේ. පිරිමකු මෙසේ අඬන වර්ෂාදුරු ප්‍රථමතාව මේ. හැරත් ඒ ඔහුය. ඇයට දරාගත නොහැකිවේ. බිත්තියට බර වූ වර්ෂා අතකින් දැස් පොඩි කරගෙන යටිතුළු සපා ගත්තාය. අනේ රත්තරම් බලන්න මේ කිල්ලත් අඬනවා. ඔයා මේ මොනවද කියන්නේ? ඔහා ආදරය කරන්නේ කාටද කියන්න? අයිය පැත්තක තියන්න. මේ අක්කා ඔයාට පණ වුණක් දීලා උදව් කරනවා. මං මහා කර්මකාරීක අක්කේ. මාව බේරගන්න ඔයාට බෑර අත්තරන් අක්කේ. ඔහු කිව්වේ පසපසොන් මේදාගේ අතක්ගෙන අපිරියලට සිප ගනිමිනි. මේදාසිය සෙමියා දෙස බැලුවේ බලන්න කියන්න බඳුවේ. මං පව් කියලා හිතෙන්නේ නැද්ද අක්කේ? ඔයාලට වෙන්නේ මගේ කෑල් ටික එකතු කරන්න. කමක් නැහැ. ඔවුන්නේ ආත්මානුකම්පාවේ පතුලේ. අනේ කෙල්ලේ උඹවත් මේකට කතා කරපම්. බලපම් මේ පිස්ස කියවන දේවල්. පිස්සෙක්. වර්ෂ ආවේ දේවුරසින් කඳුළු පිසගෙන නමුදු බලා ඉඳිද්දී ඇගේ කම්මුල් කඳුලින් අදුත්තිය. යුවතියගේ දෑතට ඔහුගේ උරුසියෙන් බරවිය.
අයියේ නැගිටමු අයියේ අයියේ අද ඔක්කොම අල්ලව අඬනවා අයියට මොනවත් වෙන්නේ නැ නැගිටින්න ඇගේ හඬ ආවේ කැඩි කැඩියේ කිදිනකවත් නාඩන් තම සැමියාගේ දෙන්නත්වල පවා තෙතමනියක් විය ඕ සාලෙඩිගේ දිග සුසුමක් හිලාය කවදාරි වත් බඳ ලස්සන් රිඳි ඔය ඔයාගේ මහත්තයා අපේ අයියේ අක්කයි එක ට්‍රිප් එකයි අපි විතරක් තනි වෙයි දිවි නිමේ කියන්නේ මොනවද මොනවද මේ කියවන්නේ කොහොමද වා අනාථ වෙන්නේ අයියා කොච්චර ලස්සන ජීවත් වෙන්න ඕන කෙනෙක්ද लसन जीवते मंग हरी लसन अनाथ वे वा दशा कवदर वा वे मेदर अने हरी पाऊ विमुक्ति अय्या हरियट दूखी नोकेला मंद मम्मी उखम दाले अनवा अयट अप्यो दाले अन्न बे ऐट की आगत हेपन के ओ मट वेलाव दाले अन्न बे ए तोलमाव दाले अनवा हेमोम दाले अनवा कौरव मट आदर मल्ली दंगुब मगिन गुटिकनो महत्यो आयमे अखगे मून बल निमेवया मट अनुकंप सुधुअे वागे एकम मसीना पोड नी मम अक् गहन आ गहन मंग अक्ट वेदले अन्नी मंग वर्ति तरह माली तरह तरह मीद हंडमीम गिदुरट गिये वाषा दुर्गट तनि विमुक्ति असल इंदगाए ओम गिंदर दिन्नी बलन अय्या मगे उपन्दी माव तेने ओ रतु नुअन पिसदा वाषा दिश बेलवे बलागत मूर्णीये वाषा कंदुलातरी सिना सुनाये वा बेदले अन दसरे मम मगुल गिदर इन्ने विमुक्ति गिवे अगे सुमुद अतगने पीटिया सिपगनमी युति बिंबलागत्ता मन नेमेनि बंदिनी अय्यनि मम बंदिनोद वाषा ओ अय्य बेंदल सतुरिंग इन्ना मंजुला कोच्चर होंद केल्लेक्द ओ सिनासुनि वीरु लेसिनि इतकोट होंद केल्लेक्ट मोनवद कियन्नि अनि अय मेहेम बिव्वे अपि यन कैम कन्न एन्न मून टिकक होदगिन कैम गमु यन होंद अय्यनि ओ ऐट कुडा लमयेकु मेन अवनति वे वाषा ओ अत्तं करगिन कामेरट एक्कगिन गिय दयात बेंदगिन उन मेधा दिस असरनो बलमिनि मूमे किल्लट पेलेन यनवा बाबा सकृति गिवे मेधा दिस बलमिनि पोडीगा कियन्ने अत्त सकृति ओ पादालेट वेन्नगल अपित बलं इन्नवा मंजुला बेंदोत मेगा कैल टिक तमा अपित एकतु करन्न वेन्ने ओहम यनकोट मुनारी वेई अपि एतकोट बलमु मल्ली मंजुला बंदिनगलुत अपि बलं इंदि पेरहेर एच्चर पराक् वेन्ने नै बाबा लंगदिम दी कपाय मेधा पहत्ती अगटम हिस्सु बोतले अतर गत्ताय आय तवरुद्दगट बोताल गियन्न देन्ने विवाह मिनिसुंगे अतुल एलियट एनवा तव ईदुराकारी विवनं अपेका अंडाडा कियनवा मट वाषा ओन कियला एटिक ओगे मुयिन असागन्नट तिबुना नं किया मेधारद हिते एकवु कटिं कियन्न ओन्ने मून बेलुवं पेनवा वाषा वतुर पोदक अतरगिन अगे अतिम विमुक्तगे मून तितमा अतु कलाय पसु तुवायगेन मून पिसदेम्मुवाय ए सियल्ल करुणातुरु ओह एदेस बला उन्ने एव वेलंदगिन सिपगिन यन्नट ओहुट हिते एसे हितेन हितेर कुमद्दो अंदुरयमा पेमिन मुलु गेहि वर्षा ओह दुबुलहाडिन कथा कलिये इपा मायक कथा कर मन तरह तरह ऐगी ओगे मुनीन तेवाय रगिने विमुक्ति गुरुतिमे विसिन धनगसु धर्वगमीन बला उन्नी दंग वेरी हिंदू नद मम बीवेने तरह द वर्षा हिस्स दिपसर वेणुआ मिसक किसुआ कीवे नत विमुक्ति कामारी पीटत रावे लज्जा में दिनित बीमट नेमरु करगिने अवतंगो पिरीमे आत्म्या गलपाल गहनियो सिटी हेम गहनी कर मे कलन हैक दंग गिदरे अन्य कोहुद मात्यो मेद असुआय मट पुलवांग आके पुलवंत इन चूटी महत्व मंग हिट अल्लगा हिते तीन दया मेधाकड़ की बम्मी बुट होम जीव तिन्न बे साक्विदी खतावट युति हिसगेसुए यं कन्न कन्न बेन्न कमति किन्नटील कवागन्न मेधा की अदि साक्विदि वाषादिश बला ऐसा गेसुए ए तुन सिनहावक मुयति टीपो मत दिबू वीधुटिकेकू करगिन कुर्सीट गया एक पाऊ साक्विदी गिवे इपमन की